ශக்கवा අ್ ගචන්තුು දේවතා சදදම්ම නිර jaස सुdantu சගමக்கද දම්্ම සාවන කාල අangබanta දම්্ම සාවන කාල අබදanta ද্ම සාවන කාලು අබදta නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්නී ඔබ හැමදිනාම අදත් ඉතාම ශනද්ධාවෙන්. ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තුවන්නේ ඔබේ අධ්‍යාත්මික ජීවිතය ගොඩනගාගන්නට මේ ධර්මී රැකවරණය පිහිට පිලිසරණ අභවෘධිය සැලසේවාකින් අධදිිෂ්ඨානයෙන් අදත් අපි මේ උතුම් දේශනාව ආරම්භ කරනවා. පින්වත්න ජීවිතේ ධරමයක් තුළින් ගොඩනගාගන්න ශ්‍රාවකයකුට හැම විලාවකම උනන්දුවක් කැමැත් අක්තියෙන් දෝන මේ දරමය තුළින් අධ්‍යාත්මික දවුණුව ගොඩනගා ගන්නට. අධ්‍යාත්මික දවුණුව ගොඩනගාගන්න ශ්‍රාවකයකුට, මේ ධර්මය පුදුමාකාර උපකාරයක්, පුදුමාකාරය අනුග්‍රහයක් සිද්ධ කරන්නේ. තුර එබඳු පුදුමාකාර අධ්‍යාත්මික අනුග්‍රහයකට ලැබෙන රැකවරණය ධර්මය තුළින් අපි ස්ථාවර වෙවී ස්ථාවර වෙවී තව දුරටත් ශක්තිමත් කරගන්න අවශ්‍යයි. තින් එබඳු ශක්තිත් පිණිසාප මේ දේශනා කරන ධර්ම දේශනාවට අද දායකත්වය ගෙන කටයුතු කරන්නේ ලලිතා සමරණයක මාතාව මහත්මිය දයන් ධර්මවර්ධන යසස් ධර්මවර්ධන කියන පුතුන් දෙපලත් චතුරි තාරුකා ලේලිය සහ නෙවන් සහ සෙන්්ඥා කියන මුණුපුුරා සහ මිනිවිරි එකතු වෙලා ලලිතා සමරණයක මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනෝ. දේශනාව අවසානය අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළ නිරන්තරයිෙන් ධරමයත් එක්ක ජීවත්වෙන ශ්‍රාවකයෙකුට, ධර්මය තුළින් අනුග්‍රහය හදාගන්න පුද්ගලයකුට ඒකාන්ත වසේම අධ්‍යාත්මික ජීවිතය තුළ. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදී වදාල ධර්මය කියන ඔස්සේ තමයි ලෝකයේ බලන්න ඕන කියල්. ඒ දක්ෂතාවේ ගොඩාක් දෙනෙකුට ඇත්ති නෑ. ධර්මය කියන රාමුව ඔස්සේ ලෝකයේ දිහා බලන්න පටන්ගත්තහම, සාමාන්‍ය කෙනෙකුට ලෝකයේ පේනවට වඩා වැඩි දෙයක් පේන පටන් ගන්නෝ. එකන සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පේන දේටත් වඩා යථරථය අසුන්දරයි සුන්දරනෑ. සාමාන්‍ය ලෝකයේ පේන සුඳදරත්වය කියන එක සාමාන්‍ය ලෝකයේ කතා කරන විචිතරත්වය, අරමාර්ථයක් විදියට ගත්තහම විචිත්‍ර නෑ මේ සියල්ල තුළ පෙනෙන විචිත්‍රත්වය මායාවක්. එහ මායාවක් කිය බුදුරජාණන් වහන්සේ අප මේ ෝකය අත්තිඳින් එපා කියල වදාලි නෑ මේ ලෝකයේ අදදැකීම් ඔස්සේ අත්දැකම්වලට වහංවෙඩ කිය අපිට කිවවෙ නෑ. ස වදාලා මෙය හිංගරූප දකින ගමං කනින් ශබ්දහන ගමන් නාසයෙන් අඳසුවන්ද විඳන ගමන්. දිවෙන් රස විඳින ගමන් කයිෙන් පහස්ස විඳින ගමන්. මනස්සට විධ අරමුණු ගලාගෙන ෙද්දී. ඒ අද්දකින ලෝකය කෙරෙහි විශේෂ ඇලීමක්ද නැතුව විශේෂ ගැටීමක්ද නැතුව ධරමය සමග සමපාතවෙලා උපේක්ෂා විහරණයකින් කාලය ගෙවන විදිහ ගැන භාගතුන් වහන්සේ අපට පැහැදිලිකොට වදාලා. ත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ මේ ජීවිතයේ තුළදීම අවබෝධය කරායන්ඩ උනන්දුවක්තියෙනවා නං ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයා විසින් තමාව ප්‍රවේ සංකරගන්න පටිපාටියයි. අදම් අපිට තමංව පරිසංකරගන්නක මගහැරුණා අපේ අධ්‍යාත්මික ප්‍රවේශම අප දන්නේම නැතුවයට ගියා කාලාන්තරයක් තිස්සේ ආර්ෂ්ටාංගික මාර්ගය තුළ දායාදවීම අපට මගහැරුණා දන්නම නැතුව මිච්චා අට්ටංගික මාර්ගයක් අපේ ජීවිතේ වැඩනා ඒ මච්චා අට්ටංගික මාර්ගය තුළ අපි නොදැනුවත්වම අපේ අධ්‍යාත්මී ගොඩනැගුණා. නොදැනුවත්වම ගොඩනැගිච්ච මච්චා අට්ටංගික මාර්ගය තුළ ක්‍රමාණුකූලව, ක්‍රමාණුකූලව අපේ ජීවිතය වැඩෙන්න පටන්ගත්තා. හැදෙන්න්න පටන්ගත්තා. සම්මාදිිට්ටිය වෙනුවට විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන් අපේ මනසට ගොඩනැගුණා. සම්මා සංකල්පයේ වෙනුවට කාම සංකල්පනාම අපේ හිත තුළ මුල් බැහැ ගත්තා. ව්‍යාපාද සංකල්පනාම් අපේ හිත තුළ මුල් බැහැගත්තා. හිසා සංකල්පනාම් අපේ හිත තුළ මුල් බැහැගත්තා. ඒවගේ අපේ හි අපේ ජීවිතේ තුළ, ආජීවයක් විදිට ආජීව බරපතල විදියට කැලැල්ලුණා. ආජීවේ බරපතල විදියට කැලැල්වෙන කොට ආජීවයේ කැලැල්වීමත් සමගම අපි මුහුණ දුන්න බරපතලම අවස්ථාවක් තමයි අපේ කායික සංගමයේ යටගියා, වාචසික ස සංගමයේ යටගියා. සම්මා කම්මන්තයක් පිරිලාගිහින් මිච්චා කම්මන්තේ පැත්තටම ලෝකේ යටවුණා මිනිස්සු බැලුවා නය වෙවී හරිකමක් නෑ. මේ කාම සම්පත් බුක්ති විඳින ගමන් ආර්ථිකයක් නං ඕන බල්ලු මරල හරිකමක් නෑ. අපි ආර්ථිකය ගොඩනගමු කියන තැනකට මෙබඳු සුන්දර ආර්ය මාර්ගයක් තිබුණු අපි තල්ලු වෙලා ගිය. තල්ලු වෙලා ගියා. එබඳු තල්ලුවීමකට ගොඩනැගිච්චාපේ. වාචසික චර්යාද බරපතල විදියට දූෂණය වුණා. බොරුව රජ කලා කේලම නිසා මිනිස්සු බිඳුණ. බිඳිච්ච මිනිස්සු තව තවත් බිඳුණා. බින්දාානන්ම අනුප්පදස. බිඳිච්චාය තව තවත් බිඳුනා. එතකට බිඳච්ච මිනිස්සු තව තවත් බිඳන කොට, භාගතුනාන්සි වදාළ විදියට පින්ුවත්නී අපේ ජීවිතය තුළ ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව හිස්වචන පිරිස එකතුවීම පදනම් කරගෙන හිස්වචචන පරුසවචන මත ඉදිරියට කලාගෙන ගිය. වාහනවල පිළිම ඉස්සරහයින්තියාගෙන ඩෑස්බෝඩ් එක ඉතා රමණීය සිත්කලු හි පහන් කරවන බුද්ධරූපයේ තියාගන මිනිස්සු වීදුරුව පාත්කොට ප්‍රතිවිරුද්ධව එන පුද්ගලයාගේ ස්වල්ප වරදක් අල්ලගෙන. සමහරවිට හිතාමත ටත්තුපුළුවන් හිතාමතා වැරදි කරන තිෙනවා. නොදැනුවත්ව වෙච්ච වරදක් පවා අල්ලගෙන මිනිස්සු වීදුරුව පාත් කරලා පරුස වචන කිව්වා. ඉන්න කෞුද මම මොන වගේ කෙනෙක්ද. ගේ ස්තෘරයකවුද මේ ක්කොමතක ලාගගේ. එහෙ අමතකවවෙච්ච ජාතියකට ස්වභාවධර්මයේ විසින් ඒත්තු ගන්නපු එක් තරා දඩුවමකට යටත්වෙලා අපවගේ ඇතුළට දාලා දොරගුල් වහලා ඇතුළේ සිරකොට ස්වභාවධර්මය ස්වෑං විවේකයකින්. ස්වෑං විවේකයක් බලාපොරොත්විෙන් ස්වභාවධර්මය. මානවයාට බලපෑම් කරමින් සිටි අවස්ථාව කයි ඒ භාගිතුන් වහන්සික වචනය අපිටඇහෙන්නේ බන්ඳු තත්ත්වයක් තුලයි භාගතුන් වහන්සික වචනය අපට අපේ කන වැටෙන්නේ හ නිසා පින් නොත්නී මේ අවදිය මේ අවස්ථාව අපි නිකම් අතාරීන්ට නරකයි අපට ලැබුණේ ඉතා සොඳුරු අවස්ථාවක් ධර්මය පරියාායක් තුළ නැගී හිටිට ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයක් තුළින් ශක්තිමත්වීම කියල කියන්නේ ස්වභභාවධරමී රීතියට ස්වභාව ධරමී අනුකූලතාවයට සමවදින එක් තරා පර්යායක් විදියට අපි සලකන්ට අවශ්‍යයි එනිසා ලෝකයේ දිහා නිදහසේ බලාගනන්න ශ්‍රාවකයකුට ලෝක දිහා නිදහස්සේ බලන පුද්ගලයකුට නිදහසේ ලෝකය දිහා අවධානය යොමු කරන තැනැත්තෙකුට ගෞතම බුදුරජාණන් වහන්සගේ ධරමය තුළින් අධ්‍යාත්මික ප්‍රවේශයකට දොරගුල් හැරගන්න හොඳ අවස්ථාව ලැබිලතියනවා. භාගතු වනාන්සේ අපට වදාල එක් තරා ධර්මකාරණයක් තමයි අපි තුළ ගොඩනගා ගන්න මේ විවිධාකාර දහම් දැනුම නිකම් අපත නොයාවා අපේ නොගොස් සන්තානගත සොකී අවබෝධයක් දක්වා මේ ධර්මය හසුරුව ගන්්ඩ ධර්මය යොදාගන්න කියන පනිවිඩේ භාගිතු වනාන්සේ අපට දැන්වා ඒත්තු ගැන්වා. එත ඒ ධර්මය තුළ නැගී හිටින ශ්‍රාවකයකුට ධර්මය තුළින් අවදි වෙන ශ්‍රාවකයකුට ධර්මශ්‍රවනය කියන්නේ බොහොම ප්‍රාථමිකවදියක් එය තවදුරටත් චින්තන මේ වයෙන් ගොඩනගාගත යුතු විශාල වශයෙන් තන්ගේ අධ්‍යාත් මේ තුළ ගොඩනගා ගණඩෝනාවදයක් වෙනම තියෙනවා. භාවනාමය වසයෙන් පුහුණු කිරීම තුළ ගොඩනගා ගන්නුනු විශාල අවස්ථාවක් ධර්මී පැහැදිලි කරනවා. ඒක තමයි සුතමේඥානයේ, චින්තාමේ ඥානයේ, භාාවනමේඥානය වසින් පැහැදිලි කළේ. අපිට තිබේ මෙච්චර කල් සුතම ඥානයයක් විතරයි, බණ දේශනා කරනවා කියවනවා ඔයටික් විතරයි. ඔයිට වඩා වැඩි දෙයක් අපට හම්බුණේ නෑ. නමුත් දහම් දැනුම කියලා කියන්නේ, අද වෙනකොට තමන්ගේ හුදු මානක් කාරකම ප්‍රදර්ශනය කරන්න පාවිච්චි කරන තැනකටම බෞද්ධයාගේ ප්‍රඥාව මොට වෙලා තියෙන්න්නේ දහම්දනුම අවශ්‍ය වෙන්නේ ආර්යමාර්ග පිරිසුදු කරගෙන ගැටලු මතු වෙනකොට ඒ ගැටලු ටික ලිහාගෙන ඉස්සර හට අන්ඩයි ඒමනතු ධර්මී කටපාඩන් කරගෙන ඉන්නක භාගතු වහන්සයාගේ කළේ නෑ නැබදාානුවර පෝටිල වගේ භික්ෂුව විශල දහම්දනුමක් ගෝලියෝ ගොඩකට ගැන්වා සාල පිරිසක් මේ පෝටිල හාමුදුරුවන්ගේෙන් ඉගෙන ගත්තා ඉසාල පිරිසක් මේ ස්වාමීන් වහන්සේක ධර්මය දැනහඳුන ගත්තා ගෝලයෝ පන්සීකට තරන්තිමකාලය ගැනවා බුදුරජාණන් වහන්සේ දකින්න ගියා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට තුච්ච පෝටිල්ල කියලා මන්ත්‍රණය කළේ තුච්ච පෝටිල කියලාමන්ත්‍රනීකළ තුච්ච කියන වචනය බොහොම බරපතල චෝදනාත්මක වච්චනයක් මේ හාඳුරු බැලුවා ඇයි මට මෙහෙම කියන්න ඇයි භාගතුනාන්සේ මට මේ විදියට කියන්නේ භාගතුසේ නිකම්ම මට මෙහම කියනවා වෙන්න බෑ මොකදද මගේ ඇතින් වෙච්ච වරද හොඳට කල්පනා කලා ගහක් යටටගහි ල්පනා කර කර ඉන්න කොට මේ හාදුුරුන්ට මතක් වුණා තමාගේ ස්වභාවය මොකද තමන්ගේ ස්වභාවය. තමන්ගේ ස්වභාවේ තමයි උගන්නනවා විතරයි තමන්ගේ හිත තුළ වැඩිච්ච ධර්මයක් නෑ. තමන්ගේ ඇතුලාන්තේ තුළ ගොඩනගිච්ච ධර්මයක් නෑ. ඇතුලාන්තේ පිරිසුදු කරගත්ත වැඩ පිළිවෙක්න. අනුන්ට ධර්මය කියල දෙනවා විතරයි උගන්න නෝ විතරයි මේ කාරියන්නේ ම මගේ පිළි සරණ හදාගණ්ඩෝන කියලා පහුවනිෙද උදේම විහාරෙන් නික්මිලා පාත්‍ර සිවුරුවර්ගෙන දුර බැහැර විහාරිකට ගියා විහාරයට ගිහින් පින්වත්න දුර බැහැරට ගිහින් මේ හාදුුරුව ටික කාලිකින් අරහත්වයට පත්ව වනා ලන්න මචර ත්‍රපිටකය හොත්තට කටපාඩක් වෙච්ච හාමමුදුරුව කෙනෙකුට පවා භාගයෝුදු වහන්සේ තුච්ච පෝටිල කියල කතා කළේ ඇයි. මේ දහම් දැනුම කියනක මහා විශාල නිවන්මගට ප්‍රමාණක සාධකයක් නෙමේ හැබයි දහම් දැනුම අවශ්‍යයි. ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයකුට දහම් දැනුම අත්‍ය වශයයි. දහම් දැනුුවක් තියෙන්ඩම ඕන. හැබැයි මතකතියාගන්ට පින්වත්න. දහම් දැනුමක් විතරක් තිබුණා කියලා. ඒ භික්‍ෂුව පරිපූර්ණ නෑ ඒ භික්ෂුව හරිට අනුන්ගේ හරක් බලන ගොපල්ලික් වගේ. හරක්්ටික ඉල්ලපුගමන් තමන්ට මොකක් කොත් නෑ. ඉල්ලපුගමන් දෙන්ඩෝන. ඇ අනුන්ගේ හරක් බල තියෙන්නේ. නමුත් තමන්ගේ ජීවිතය තුළ, ඒ අහගත්ත දරාගත්ත දැනගත්ත දරමය තමන්ගේම සන්තානගත ජීවිතය තුළින් දකිට බැරි වුණොත් එතනා සාර්ථකයි දැන් අපි තර තරම රූපයේ යථාර්ථය ඔබට කියනවා නිතරෝම වේදනාවේ යථාර්ථය ඔබට කියනවා සංඥාවේ යථාර්ථය ඔබට කියනවා සංස්කාරයන්ගේ ඇත්ත කතාාව ඔබට කියනවා විඤ්ඥානය ඇත්ත කතාවඔබට කියනවා නිතරෝම කියනවා ඇයි ති මේක තමයි භාගතුනාන්සික මූලික හරයාත්මක මූලික පණිවිඩේට අදාළ දහම් කොට්ටාසය මේක තමයි මූලික කතාව මූලි කතාව මෙ බඳු එකක් නං මේ කාරණය භාගතුනාන්සික දේශනාව මූලික පදනමට අයිති දෙයක් නං පින්වත්නී මේ මූලික පදනමට අයිති කතාව හැම බුද්ධශ්්‍රාවකයෙක්ම දැනගඩුනු ඒ එකක දන්නවා රූපය කියන්නේ මෙයි රූපය හට ගැනීම කියන්නේ මෙයයි වනසීම කියන්නේ මෙයි රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදාව කියන්නේ මෙයි රූපේ ආස්වාදය කියන්නේ මෙයයි රූපේ ආදීනවේ කියන්නේ මෙයයි රූපේ නිස්සරණය කියන්නේ මෙයි ඔ හත් තැනකද අපි නුවන පහල කරාන්න විදදිා අපි උගන්න ලා තියෙනවා කියලදී ලතිෙනවා රූපය කියන්නේ සතර මහදාතුන් ම උදාහරණයක් කියන්නේ පංචස්කන්දය ගැන විස්තරයන්නේමයි උදාහරණයක් කියන්නේ රූපය කියන්නේ සතර මහාධාතූන්ගෙන් හටගත්ත එකක් සතර මහාධාතූන්ගෙන් හටගත්ත රූපය පටවී ආපෝතේජෝවායෝ කියන සතර මහා භූතයන්ගෙන් රූපය හටගෙන තියෙන්නේ දැපිමී කියලා තියනො එක එතුට සතර මහා ධාතුූ භූතයන් නිසා හටගත්ත රූපය ආහාර ප්‍රත්තිීන් තමයි හටගෙන තියෙන්නේ ආහාර ප්‍රත්තියෙන් හටගත්ත රූපය ආහාරයෙන් නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යන එකක් රපේ නිරුද්ධ වෙන් ආහාරි විතරන්නම මේ බලපාන ආහාරය කරමය නිරුදත්තුවගේ දේවල් බලපාලා රූපය නිරුද්ධවල යනවා. මේ රූපේ රූපය සමුදේවෙන්නේ ආහාරෙන් ත්‍රහාරයෙන් සමුදේ වෙනවා කියනකට කනබොන කෑම විතරක් කොළුවට ගණඩ නරකයි. නබොන කෑමෙන් නඩත්තු වෙන්නේ මේ කබලින්කාරහාරෙන් නඩත්වෙන්නේ මේ කය මේ ගොරෝස විදිරර්මය අල්ලන්ඩ පුලුවන් කයක් තියන්නේ මේ කයි තමයි නඩත්තු වෙන්නේ නි මේ කය නඩත්තුවෙන්නේ කබලිංකාරහාරෙන් තුළ කබලින්කාරහාරෙන් නඩත්තුවවෙෙන කයියට කබලින්කාරහාර ලබා නොදුන්න්නොත් නොදු නොත් කෙහෙල් ගහක් කබල දැම්මා වගේ රූපේ වැටෙන්නේ ල්ගහක් කපල බිම දැම්මා වගේ රූපේ බිඳ වැටෙනවා රූපය සමුදය කියන්නේ උනෝකට නිරෝධ ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙන න කබලින් කාරහාරය ඊ ්බ පර්සාහාරයවි මනෝ සංචේතන හාරය විඤ්ඥානාහාර ඕවා ගැන කියලා පිය ආහාර චක්‍රයයක් ගැන කියලා තියනව පින් ත් ආහාරයේ නිසා රූපේ හට ගන්නවා ආහාරෙන් නිරුද්ධ වෙනකොට රූපය නිරුද්දවෙල යනවා ඔක්තතමයිට රූපේ කතාව ආහාරෙන් රූපය හටගනිී ආහාරෙන් නිරුද්ධ වී යන විට රූපය නිරුද්ධ වී යයි ඔන්න දැන් රූපේ ගැන දන්නවා රූපේ ගැන දන්න කෙනා යා දැන ගන්න එම නම් මේ පය නිරුද්ධ කරල දාන්න නැවත මෙ බු රූපය කට නොගන්නා විදියට ජීවිතය ගොඩ නගා ගන්නවානම් ඒට තිය එකම පාර තමයි ආර්යෂ්ටාංගික මාර්ගය ආර්ෂ්ටාංගික මාර්ගය තමයි එම පාර එකම පාර එකන සම්මාධීට්ියයට පත් වෙලා සම්මාධිට්ටිය ඇතිකර ගත්ත ශ්‍රාවකයාට සම්මා වායාම සම්මා සති සම්මා සමාධයාදි අංග ඉදිරියට දී වුණු කරගනෑම තුළ සීලානුගහිතාවෙන් සීලිං අනු සම්මාවාචා සම්මාජීව සම්මාකම්මන්තාදී අංගයන්ගෙන් ලැබෙන අනුග්‍රහය සහිතව පින්වත්නී රපය නිලුද්ධ කරන ප්‍රතිපදාව විදිට ආයෂ්ටාංගික මාර්ගය ශ්‍රාවකයාට ප්‍රකට වෙනවා. එතුර ශ්‍රාවකයාට ප්‍රකට වෙන මේ ආර්යෂ්ටාංගික මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගය තුළ එයා මේ අහාලා මේ ධරමය තුළින් මේ කතාව දැනගන්නවා. මේ කත දැනගත්තට පස්සේ දැනගත්තට පස්සේ තව දෙයක් දැනගන්නවා මකද රූප අස්සාදය කියන එකක් දන ගන රූපේ ආස්වාදයක් තියනෝ කොන්්ඩි හොඳට තියනකොට සතුටුයි දත්තිික හොඳට මුතු ඇයට වගේ තියෙනකොට සතුටුයි ඊට පස්සේ හම සුදුපාටට ලස්සනට තියෙනකොට සතුටුයි මේ සරීරයේ බොහෝම ප්‍රියමනාපව තියෙනකොට සතුටුයි සතුටක් තියෙනවා මේ රපයහම තියනකොට හරි සතුට ඉපිවත්ය අපිට එහෙම සතුටක් තියෙනකොට ඒකැ රූපය ආස්වාදයකුත් එහෙම් තියෙනවා එකක් දැන ගණ්ඩුවෝඩ රූපය ආස්වාදයක් තියෙනවා රූපයේ ආදීනවයකුත් තියෙනවා මොකදද මේ රූපයේ ආදීනවය කියල කියන්නේ රූපයේ ආදීනවය කියලා කියන්නේ මේ රූපය වෙනස් වෙනවා. කොන්ඩේ කලුුවල්ලාම තියෙනවා නෙමේ ටික ටික ි සුදු වෙනවා. එකට තමගේ වසගෙන් ගිලි හෙලානවා. දරේ සුදුවෙන කතාවස්සයා දැනගඩනම කක්ද. රූපය මගේ වසගේ තියාගන්ට බෑ කියලා දැනග්ඩුවන. රූපේ කිය මගේ වසගේ තියාගට පුළුවන් දෙයන්නමේ කියලා. ද ආදීනවයක් තින මේ දත්තික හරියට පින්වත්නී මේ දත්තික ඔබ දැකල් ඇති රටහුණු කෑල්ලක් මෙ මතින් පොඩි කරනකොට පොඩිවෙල යනවාගේ දිරල යනවා මේ හම බෝ මොහොදට තිබ්බට මේ හම මේ තියන ස්වභාවේ වෙනස් වෙලා යනවා. රැලි වැටෙනවා වේලිලෑන මේ හම බෝම් පෘෂ්ටිමත්තව තිබට වේලිලි යනවා. ඒ නම් මේ රූපේ ආදීනවයකුත් තියනවා. රුපය ආදිිනවයක් තියෙනවා. තුරේ ආදීනවයක් දැනගන්නවා. ඊළඟට නිස්සරණයක් දැනගන්නවා නිස්සරණය කියන්නේ. රූපයේ නිස්සරණය තමයි. නිස්සරණය තමයි මේ රූපය නිරන්තරෙන් නිර්රතුරුවම මේ රූපය තමන්ගේ වසගේ පවත්වන්ඩ ඕන කියලා හිතන්නේම මේ රූපය කෙරේ පවතින චන්දරාගේ නිසයි. යම්බලාභක රූපය කෙරේ පවතින චන්දරාගේ දුරුණුතුන් ඒ චන්දරාගේ දුරවෙච්ච තැනක, පිළිබඳ නිස්සරණයටෙන්ඩ පුළුවන් මේ රූපයේ පිළිබඳ චන්දයක් රාගයක් අපේ හිත තුළ පවතිනවා ඒ චන්දරාගේ දුරකරොත් නිස්සරණයටෙන්ඩ පුළුවවා තැන් ඔන්න රූපේ ගැන මම යම් කතාවක් ඔබට කිව්වා මේක මීට කල්ලයුත්තහල ඇති මෙබඳු කතා ඕන තරං අපේ දේශනාාවලදී අපි කියලා තියෙනවා යථාර්ථය ගැන පැහැදිලි කරද්දී මේ කාරණය දැනගත්තාම දැන්ගන්න මේ කතත් යම්තාවක් දුරට හරි තරෙනවාන ටිකක් රරි ඔක්කෝමනොතරෙනවා නම් පොඩක් රිතරවා තින දැ මේ තේරුම් ගැනීම ඔබට විාලය හපතක් කරන්නේ අදනම් ඒ තෙරුම් ගැනීම පමණක් විශාලය හපතක් කරන්නේ නම කිවොත් හරි දැනගත්තර මදී දැනගැනීම ප්‍රමාණවත් නෑ මක දැනගත්තට මදිී ඒ කාලිනම් දැනගත්ත මනිස්සු අවබෝධය කරා ගියා ගොල්ලට තිබුණා මෝරපු ප්‍රඥ්ඥාවක් හොඳට මෝරගන වැඩිච්ච ප්‍රඥාවක් ඒ අයට තිබුණා එතොටේ මෝරලා වැඩිච්ච ප්‍රඥාවෙන් ඒගොල්ලුම මේ බනපද දෙකයි තුනයි හතරයිකිවවේ ඒ ඇහෙන් කොටම අර ධරමේ ඒ අයගේ ජීවිතවල මතුවෙලා ආවා එක පාරම මතුවෙලා ආවා දදි එක පාරමයායගේ ජීවිතවල ධර්මය මතුවෙලායින්ට තරම් වැඩිච්ච සංසාරික පාරමී ධර්ම ශක්තිමත්තයයිඩ. නමුත් අපිට එහෙම පාරමී ධර්ම ශක්තිමත් බව පේනෑ සමරයි කියනවා අපේ බොහෝම ශක්තිමත් පාරම ධර්ම යව වකල් නමුත් එෙ නෑ අද ඉන්න අටන එෙම පිරිපුූම් ප්‍රඥාවක් තියෙන නම්මටරම්වෙලනෑ මන්ට ැකමකුත් නෑ නමුත් පොදුුව ගත්තොත් සමස්ත කතාව දයා බැලුවවා මෙහම ප්‍රඥාවන්නේ ඕනම දුෘෂ්ටියකට අහුවෙලා යන තරමට මොට වෙච්ච ප්‍රඥාව අදමිනිසුන්ට තියෙන්නේ. සද්ධාවසා ප්‍රඥාව කියන මූලික පදනමින් අවදීන් ගැනපවා නුවනක් නෑ. එනිසා වත් පිළිවෙත් පුද පූජාවලටම ලගු වෙලා නතුවෙලා ඒවා මොළුවට අරගෙන ඒ ටිකත් එක්කම් විතරක්කින්ට අයිහදන්නේ. ඒටික ශ්‍රද්ධාවට අයිති මූලි ලක්ෂණවලට උද් කරන තල්ලු අක් විදියට අදමිනිසුදකින්ට දක්සන ල ද්ධ සනීම බද් පූජාව මත ලග කරන්න දනවා. ගෞතම බුදුරජාන්ස පහල වනීම පැන් පූජා කරණක කියන්න කියල හිතනවා. මල් පූජා කරණක කියන්න කියල හිතනවා බුද්ධ පූජාතියනික ගැන කියන්න කිය හිතනවා. වත් පිළිවිත් ගැන කියන්න කියලා මුළලු බුද්ධ ශාසනීම මේ දර්ශනිික හර්යාාත්මක පදනමම හිර කරනවා පින්වත්න ලගු කරනවා එක තැනකට කොතන්ටද. ලගු කරලා හිරකරලා පෙන්න්නනවා අකුළුවල පෙන්න්නනවා පින්වත්නි ඒ අයගේ ජීවිතවල මේ ගෞතම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු සම්පූර්ණ ධර්මයයි වගේ. ඉතාම ස්වල්ප කොට්ටාසයක් එක ඒ කරන රකනෑ. මේ විදියට ගත වන ජීවිතය තුළ පින්වත්නි මේ හරයාත්මක කාරණ ඔස්සේ තමන්ගේ ජීවිතයේ දිහා බලනකොට. අර ගොඩනගාගත්ත දහම් දැනුම, තමන්ගේ චින්තාමය නුවනක් බවට හරව ගණ්ඩ අපි පුද්දුම දක්ෂ වඩෝල් ඇැත හාගත්ත එක වැඩන්නේන අහලා ගොඩනගාගත්ත දහම් දැනුමක් තිබ්බට ඒ දහම්දනුමි කුමක් කරඩද ඒක මදි ඒ වගේ දහම් මනසිකාරයක් තියෙන කෙනෙක් සුගතියේ හරියයි ති අද කොහමදහම සුගති යන්නේ තියන අවුල්ල තමයි මිනිස්සුන්ට ජංගම දුරකතනය අත අරගඩ බෑ එක නිස්සු පොඩි වෙලාම පෝන එක විිම තියන්න බෑ එච්චරට තාක්ෂණක මෙවලම්බට හුවිච්ච ජවිතපට තියන්නේ හදිසි හරි කරන්ට එක ගියවත්තුන් කරන්ටෙක කැපුවත් මගක් කරරි හේතුවක් නිසා තමන්ගේ ජංගම දුරකතනය විසන්දි වුනොත් හොන්දරටම බැට්‍රියයාඩු වෙලා මන්ගේ ෆෝ එක ඔපුනොත් පැය දෙක තුනක් කහුලගෙන ඉන්න බැන අලියනවා. හරිමාරු ඒක නැතු ඉද. ඊට පස්සේ අල්ලපුගෙ එක යාට වතුර නැතු ඉඳ පුළුවන් කෑමනැතු ඉඩ පුළුවන්. ආහාරපාන ආදිය මොකක් නැතු ඉඩ පුලුවන් සමීපත මෙය නැතු ඉන්න පුළුවන් අම්ම තාතා අනිකු ඥාතිවරු බීරිද ස්වාමයා ධාරුව මේය නැතු ඉඩ පුළුවන් පැයකට දෙකකටවත් තමන්ගේ අතේ තියෙන ඔය කොඩිවිණේ පැත්තකින් තියන්ට බැරිනං ඕකටික පැත්තකට තියල පාඩුවීඉන්ට බැරිනං එතකොට ඒක පොඩ්ඩක් පැත්තකින් තියල පාඩුවේ නිදහස්සේඉන්ට බැරිනං පැයක් කමාරක්වත් එච්චරට දුරකතනි උපාදානය වෙලා නං මොන දහම් අනසිකාරයයක්ද පින්නවත් දැන් අපට සමහරයි කතා කරනවා තුර ෙගුලුතා කරලායකි නොද අනිස්වාමන් වහන්ස ඇයි දුරකථනයට ප්‍රතිචාරදක්ව වන්නේ තිරපස් මසේජයනො ඇයි පෝර්ණකට කතා කරන්න ඇති අමනාපෙල අමනාපය නෙමේ යක කොඩිවිනයක් වගේ ඒක මහා කොඩිවිනයක් වගේ හරි අමාරු යෝක පරිහරණය කරන්න ඊට පස්සේ ඒකට මේ තාක්ෂණක මෙලඹබට අහුච්ච ජීවිතයක් කටතියන්නේ ඒකාලි දැම් මනිස්ු අපති කියනවා ඒ කාලෙ බනහලා සෝවාන් වුනාලු ඇයි දැම් බැරි බනහලා සෝවාන්ෙන්ට සෝවාට බැරි හරීයට පලිබෝධ සහිත අයිමී තාක්ෂණික ලෝකින්. හරියට පලිබෝධ තියෙනවා පින්වත්මේ මේ තාක්ෂණක ලෝක පුද්දුම තරම් පලිබෝධ ගොඩත්තියෙන්. එනිසාද ලේසි නෑ. ඔය අහගත්ත දැනු මුදැන් අපි ඔයකි වනේ මොකද රූපය ගැන කිව රූපයමයයි රූපය හට ගැනීම මෙ යයි නිරෝදේමයයි ප්‍රතිපදාව මෙයයි ආස්වාදයමයයි ආදීනවේමයයි නිස්සරණයමයයි කියලා අපි රූපය ෙනනතාව කිවබට දැන් ඒ කියාපු කතාව පින්වත්නී තමන්ගේ ඇතුළින් දකිින්ට බැරි වුනොත් ඔට ගැන සම්මර්සන ඥානය කියලා සම්මර්සණ ඥානය කියන්නේ වෙන එකක් නමුත් මෙතනත් සම්මර්සණයක් මෙතන තියෙන් තමන්ගේම ඇතුළෙන් මේක දැකගන්නඩ බැරි වුණොත් ඇතුළින් දකිනව කිය නෑ මේ හාන්දරු මේ කිවේ මගේ රූපය ගැන මේ කිවේ වෙන කෙනෙ ගිරූපය නෙමේ මේ තමයි මගේ රූපේ කතාව මගේ කෙස්වල කතාව හාන්දරෝ කිව මගේ දත්වල කතාව තමයි මේ හාදුරුව හරියට රටහුණු කෑල්ල පොඩි කරනගේ තද්දිරනවාකිව මගේ දත්වල කතාව මගේ දත්තිිකට ෝයිටික තමයි වෙන්න කියලා අර තමන්ගේ පැත්තට ඇඟිල්ල දෙක්කරගෙන අර ධර්මය කියන කැඩපත හරහා තමංව බලන්ඩ බැරි වුණොත් ඒ බලන්ඩ බැරිවෙච්ච මනුස්සයා කොච්චර බනිගෙන ගත් වැන්න ධර්ම ගැගත්තයි කොචර ඉන්ව විශ්වවිදාල වල ම විශ විද්‍යලගන ගෙනති. ඒනි සමදන්නන්වා ත්‍රිකගේ හුන්තට දන්න විශද්‍යයාාලු ආචාරය මහාචරුවා කෝ සෝවාන්නත් වෙනවද නිකමට සදධානු සාරිකමත්නය සහර මහාචාරු මන්දකල තින බෞද්ධ්‍යයනන් සොම වැඩ කරන සද්ධාවනේ හොද්දට ධර්මය දන්නවා සමාරයි පැවිදිවල මහනකම කරගන්න ැරූ ගිය අය හොන්තට දහම් දැනුම තියෙනවා සද්ධහවත්නේ එහෙමනම් මේ දැනගත්තදී ඉගනගත්තදී දහම් දැනුමක් විතරක් තිබනා කියලා මොකක්ද පින්වත්න යහපත මොකද හැබැ විටමතින්නේ හපත කියන තර යහපතක් නෑ කියන තරන් යහපතක් නෑ ඒක යහපතක් කරගණ්ඩනං තමන්ගේ ඇතුළට ඒ ධර්මය ගල පණ්ඩුව රූපය ගැන කියදදී තමන්ගේ රූපේ දිහා බලට ගේ රූපයට තමයි මේ කියන්නේ බුදුගුණ තුළින් එහම ආරය සත්‍යය දකිනවා කියන්නේ බුදුගුණ තුලින් ආරය සත්‍යය දකිනෝ ඇවිදියට පිවත්මි බුදුගුණ තුළම බලනවා බුදුෙනෙක්ගේ විශ්මිත අවබෝධයෙන් උන්හන්ස කියාපු කතාව මංගැන නීද කිව්ව කියලා දකිනවා බදාරනය වදේ ඔෙ එක තේර ැතුව ත් දැන් උදාාරනයකත් හෙමහිතමු දැන් උන්නහම්සේට තින ආසය අනන්සේ ඥානය කළෙකා සත්්‍යයාගේ චර්යාව වන්හන්ේ ආසය අනුසේ ඥානය දකිනවා එතකොට උන්හන්සේට තියෙනවා අපි මෙහෙමි පුබ්බේ නිවාසාන උත්සති ඥානි චුතුූ පපාත ඥාන මෙ බුදුවරුන්ට ආවේනික ඥාන චුතුූ පපාත ඥානයේ මොකක්ද දැක්ක ඕොනෑ බුදුගුණ තමයි මනසිකාරය නමුත් වැඩෙන්න්නේ තමන්ගේ ජීවිතයේ පැත්ති ධර්මී කොහොම දෙහෙම බලන්න බගන විසනර වි අවුක් තියන නෑද මිනිසුන්ට නමුතේක කියන්න තයක් මරක් යන මුත්දැ බුද්ධානුස්සතිය වඩන්නේ බුද්ධානුස්සතිය වඩාගන වඩාගන ඉස්සරහට ගිහින් බුද්ධානුස්සතිය වඩාගෙන ඉස්සරහට ගිහින් ඒ බුද්ධානුස්සතිය වඩාගන ඉදිරියට ගියපු ශ්‍රාවකයාට බදානුසතිඩගන ස්සාජිගියපු ශ්‍රාවකයායටට ඒ බුදුගුණ වලින් තමන් පසනා කරන්න පුළුවමෙන්ඩු ඒ මෙිහිමයි කරන්නේ බුදුගුණුවල වඩද්දී භාගතුනාන්සක ඥාන දර්ශනය මනසිකාරය කරදී ඔන්න උදාහරණයක් විදි චුතූපාත ජානී කළෙකත්ය. ඥානයේ ස්ොභාාව මකදද සත්වයාගේ චුතියයි උපතයි භාගතු වහන්සේ දැක්කා මොකද දැක්කේ සත්වයාගේ චුතියි උපතයි භාගතු වහන්සි දැක්කා. මේ චුතියයි උපතයි දකින නුවනින් භාගවතු වහන්සේ සත්වයා චුතවෙන විදිය දැක්කා උපදින විදිිය දැක්කා. කොහොමද දැක්කේ භාගතු වන්සේ වදාළේ මෙහෙමයි මහනින ගෙවල් දෙකක් මැදැයින්න මිනිහෙක් ගෙවල් දෙකා අතර මිනිස්සුමාරු වෙනනවාගේ මන්දකින්නේ. විටක නිරේ නම් වූ ගෙදර. විට ්‍රේත ලෝකයේ නම් වූ ගෙදර. විටක තිරිසල් ලෝනය නම් ව නිවසේ විට මනුස් ලෝකේ නම් ව නිවස මේ විදියටට ගෙවල් අතර මාරුවෙන මිනිස්සුගේ විටක තිරිසන් ලෝකයටටත් විට ප්‍රියත ලෝකයටටත් විට කාවිීචයටත් නොයෙක් නොයෙක් තැන්වලට නොෙක් නොයෙක් තැන්වලට සත්‍යය අඋපදින චෘතිය උපත බලාගෙන භාගතුනාශ වදාාරනෝ මහණෙන මම පිටිපස්සෙන් පිටිපස්සට බලාගෙන බලාගන්න බලාගෙන ගියා. මහනින ඉරහඳ ගෙවෙන කාලේ මට පේනවා. වෙනසෙන කාලේට පේනවා මේ මහපොලෝ වෙනසෙන කාලෙට පේනවා සඳතාරුකා සහිත මේ ලෝකයේ වනසී නැසී වෙනසි යනවිදිීමට පේනවා නැසී වෙනැසී යනවිදීමට දකිනවා ම පේනවා මට පුළුවන්ම් බලන්ට මහනිනී මේ පෘතුවිය මහාමේරුව මහාසාගරය සමුද්‍රයේ වෙනසවෙලා වනසින විදීමට පේනවා හැබැයි මහනිනී. මේ ඉපදමින් මැරමින් යන සත්ත්යාගේ දුක ඉවර වෙනවා කියලා මට පේන්නේ නෑ. අතීතයත් මහනින සංමට්ට විවට්ට කල්ප ගණන් සත්වය ඉපදමින් මැරමින් නාවා කිය වදාලේ මොනඥානින්ද. පිනත්ි මොන ඥානීද එක වදාදී. එක වදාලෙේ චුතූපපාත ඥානයේ චුතියයි උපතයි දැනගන්න ඥානයක් සත්වයාගේ. ේ චුතිය උපතයි දැනගන්න ඥානයෙන්? සත්‍යයාගේ දුක කියදි එයා දකිින් ටොන මේ මගේ දුකයිම මේ කියන්නේ අන්න. එ තමන්ගේ සන්තානයයි දකින්නේ. මේ භාගතු වනාන්සේ වදාලේ ලෝකෙ කාගෙවත් ප්‍රශ්නයන් මගේ ප්‍රශ්නයනය ලිහුවේ. ම නේද ඉපදමින් මැරමින් නාවේ මම ඉප දෙමින් මැරමින් ඉපදමින් මැරමින් නාපු දීර්ග සංසාරයක් මට තියෙන්නේ. එබඳු සංසාරයක හිමිකරුවා මම නේද කියලාර. අර බුදුගුණ තුළින් පැහැදිලි වෙන ලක්‍ෂණය තමන්ව දකි ඕන. දැන් අරහන් කියල කියනවා බුදුරජාණන් වහන්සේට ඇසිං රූප බලලා ඒ රූපකිරරි ඇලුන්නේ. ඒ රූපකිෙරෙ ගැටුන්නේ. දැන් බුදුගුණු මනසිකාර කරදදි කියෙනවා භාගතුනාන්සේ අරහං වෙන්නේ ඇසිං රූප බලා ඒ රූප කෙරෙහි නොඇලුනු සේක නොගැටුණු සේක මුලානෝනු සේක, ආසාව දුරුකලසේක එනිසා රහන් වනසේක අරහන් කියනෙක්ම පෑගානක් බණ කියන්න පුළුව. එර බුදුරජන්නස් එහහි රූප බල රපල නොවැලනුසේකේ එමම් මත් උඩහන් සරණ ග කිය කෙනෙක් විදිට ඇහි රූප බල නොවැල ුතුයින්න මන්නො සන්තනයට ගලපනෝ. භාග්‍යවතුන් වහන්සේ ඇහින් රූප බල නොගැටුනුසේකේ නිසා ම මොන්න ලෝකයේ මොන්න රූපයක් මගේ හැ ඉදිරිටවත් මම ගැටින් නෑ ගැටින් නෑ නෑ මයි කියලා ස්ථාවර වෙනවා. ලන සන්තානී තුළ බුදුගුණ අත්දකින විදිහ. බුදුරජාණන් වනාන්ේ ඇහහින් රූප බලලා මුලා නොවනු සේක මමත්ම රූපයට මුලාවෙන් නෑමයි අපි මුලාවෙලා යන්නේ පොිළමයෙක් සෙල්ලන්ගේයක් කධන සෙල්ලම්බත් තුයවුයා සෙල්ලම්බත්වල යධාරතයක් දකිනාව වගේ මේ ලෝකෙ යධාරතය දකින මුලාවනි සාපිනවත්. මේ ලෝකෙ සැබෑවටම පවතින තත්ත්වයක් දනෙමේයි. මුලාවෙං මේ ලෝකෙ අප අල්ලන්නේ මු නෝනු සේක ආසාාව දුරුල සේක ආසා දුු ස මොකද ඇ දකින රූපේට මත්තේම නම් රපේකෙර ආසාාව දුරු කළ යුතුයි කියලාර සන්තාන ගතව ඇත්තුලෙන්ඒක දකිනෝ. අන්නේ දකිනක ටි නො චිින්තාමය ඥානක ලර අපි මුලින්කිවවා ඔබට මතකඇති රූපේක හත් තැනකදි නුවන ගැන. ඒ රපේ හත් ැකද ුවන නිං හගත්තක බැඩන්නේ. නිකද දැනුක් වෙතන මකර ූලාස්ට ිකා රෙපරන්ස් ටික කොලුවට එකතු ාවෙන මොකක්වත් නෑ. හැබයි යම්ස්්‍රාවකය දැක්කොත් තමන්ගේ ජීවිතය අස්සේ. යම්ස්ශ්‍රාවකයෙකුට පුළුවන් වනුත් තමන්ගේ ජීවිතය එක දකින්ට. යම්ශ්‍රාවකයකුට පුළුවන් වනොතේ කියාපු කතාව, හමන්ගේ සන්තානය තුළින්ද මගේ රූපය මේ කතාව මගේ රූපයත් ආහාරය නිසා නේද පවතින්නේ ආහාර සමුදයයා රූප සමුදය ආර නිසානේද රූපය පවතින්නේ මගේ රූපයේයටත්තාහාර නතරකළු ත්‍රූපය කෙහෙල් කදක් වගේ බිඳ වැටනවා මයි මේ මගේ කතාව මේ කියන්නේ වෙන ලෝකේ හතර දිබ්ාගන්න වෙන කෙන එක කතාවන් දබී මේ කියන්නේ මගේ කතාවයි මගේ කතාවයි ඊළඟට රූප නිරුතු කන ප්‍රතිපදාව හෙමනම්ි රූපයෙන් ම නිදහස් වෙනව නං ප්‍රතිපදාවවිදී ම දියුණු කර්ඩ නත්තාර් ෂ්ාගක ම රන්න සන්තන ගත ඇතුළින් දකිනවා ඊඩ පස්සේ බදුරජන දාන රූපය රූපය ආසාදයන ඇතර මට රූප මගේ රූපේ කචරවාදයක් ති නොද දකි නම රපේ නොතරම සාදගගේ නදනොත් මගේ කොන්්ඩේ මගේ හම මගේ දත්්ටික මගේ හැඩ මයමට කුච්චර සාදයක් නද නොත්. ආදීනවම් පජානාති හැබැයි මග රූපයක් වෙනස් වෙලා ගර්භාස බිත්තියක් මැද කලල්ල රූපයක් විදියට වැදිිච්ච මම නේද දැම්මි වෙනස්සලා ඉන්නේ මම කියල අල්ලපු එකම මේ රූපේ මොන මෝඩකමද මුලම බලන්ඩුකු මම කියලල්ලඩ පුුවන් කියලා මේ රූපය කියන්නේ අම්මගේ සහ තාත්තගේ ධාතු කොටස්වල එකතුක් අම්මගේ තාත්තගේ ද ධාතු කොටස් එකතුවෙලායි රූපය හැදුනේ. අම්මගේ සහ තාත්තගේ ධාතු කොටස් එකතුවෙලා හැදිච්ච රූපයක් ඔබටත් මටත් තියෙන්නේ. අම්මගේ ධාතු කොටසුත් වෙන් කරලා. තාත්තගේ ධාතු කොටසුත් වෙන් කරලා. චක්කු ප්‍රතිසන්ධි විඤ්ඥානයත් වෙන්කලෝ. කෝ රූපයක් ඔන්න රූපේ ගර්භාසය ඇතුළේ වැඩිච්ච මුල් ස්වභාවේ. එතනම විංකලාට පස කෝ ම කොයි කොයි කෑල්ලද මම මම කියලා එල්ලෙන්ඩ පුළුවන් තැනකෝ එන මතයන් ලලාන පින්වත් හොඳදර ගැඹුරු විදර්ශනාවක්කරන්න දක්ෂරාවකය කුටනා. එ එතැන එතන යනි දහස් වවෙන්නේ. එතුට කනබොන කෑමින් නඩත්තු වෙච්ච මගේ රූපයේ ආදීනවය තමයි මං අත්දකින කෝ මගේ කොන්්ඩේ කෝ ඒ කාලේ හැඩට තිබ මගේ රූපය එක් දැ හැඩටඉන්න කිනෙ මේ හකිරින්පුන් ආහිනම් මටත් මේ රූපේට වෙන්නේ ඔය ටිකම තමයි ඔයටිකම තමයි අනාගතයට මගේ මූුණත් මගේ සීයගේ මූුණත් දෙකම සමානයි මගේ මූනත් මගේ අවුරුදු පණහක් යනකොට මගේ තාත්තගේ මූුණ යම් ඒ විදියටම නොවන්න පුළුව නමුත් මගේ රූපය තව අවුරුදු විසි පහකින් දැ අවරුදු විස්සක විතර තරුණෙක් මේ එකකාගෙනින් ඕොනම් ඒවනකොට තාත්තට අවුරදු පණහයි කියල හිතන්න තව අවුරුදු ත්තිහක් යනකොට මගේ මූනත් මගේ තාත්තගේ මූුණත් සමානයි මේ රූපේ දැංහොදට රවුල වැවෙලා කෝඩ වැැවෙලා හොන්තට රූපය නඩත්තු කරගෙන හිටියට මගේ රූපය මගේ තාත්තගේ රූපයට සම වෙන දවසක් කියයෙනවා තරුණයක් නම් මේ මගේ ලස්සට තිබුුණු කෙස් ලස්සට තිබුණු ඇ ලස්සට තිබුණු හම ලස්සනට නඩත්තුවෙච්ච මේ රූපය මේ ලස්සනට නඩත්තුවෙච්ච මේ රූපය ලඟදී ලඟදිී දවසක මගේ අම්මා දැන්ඉන්න රූපයට සමාන වෙනවා. ඒවිත රන මේ තවත් පුනර්භව ෙනැත්ද වන කාරමී ඉතුරුවෙලා තිබබොත් මගේ ආච්චිගේ රූපයට මේ රූපය සමාන වෙනවා. බලාන ඉදීමාන්නේ කැඩිලේයන්නේ. බලාග නිද්ධී උද්දච්ච කම බඳිල යන්නේ. බලාග නිද්ධී පින්වත්ම මමය මගේ මගේ කියරල්ලගත අදහස ප්‍රපංච කරණය තමා තුළින් ගිලි හිලා යන්නේ. එතවන මේ කියන කතාව සන්ථනගතව දකින්න ඕොන. දැංහරිද මදි ඒත් මදිී. සෝතා පන්න වඩ බෑ. භාවනාමේ ඥානයක් තියෙන්ලෝ. භාවනාමේ ඥානයක් කියන්නේ එක පාරහදාගන්න පෑ. මුලින් බොහොම සරල භාවනාවක් කරන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම බලධර්ම දියුණුුව වෙන විදි භාවනාවක් කරනවා. බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ බොහෝම ප්‍රබල භාවනාවක් කරන්න පුළුවන්. තුර ඒ බොහොම හොද භාවනාවක් පදනම් කරගෙන අපට පුළුවන් ඒ භාවනාව තුලින් අපේ ජීවිතයේ දිහා බලන්ට. ජීවිතයේ දිහා බලන්ඩ කලින් හොදර හිත සමාධගත කරග්ඩෝන. අඩුම විතක්ව විචාණ පීති සුකේ එකක්ගතා සහිත පටමත් ්‍යානයේ පැත්තටවත් නැම්රුවන්නඩුව. එචර දුරට න්න බැරින උපචාර සමාධි මට්ටමක්කෝ හිත දවුණු කරග්ඩෝන. උපචාර සමාධ මට්ටමක් තුළ හිත පිහිටවාගන මේ රූපයේ මගේ තමන්ගේ රූපයේ ඇත්ත කතාව දිහා බලඩුවන්. මගේ රූපයේ අථාර්ථය මෙයයි නේද කියලා අර. අපි කියපු රූපය මෙයයි රූපය ඇතිවීම මෙයයි නැතිවීම මෙයයි ප්‍රතිපදාව මෙයයි ආස්වාදය මෙයයි ආදීනව මෙය නිසරණමය කියළ බලනවා බලනකොට පින්වත්නි කවදාවත් නැති අවබෝධයක් එනවා මේ රූපය නිරතුරුව වෙනස් වෙන විදි පේරුම් මේ මගේ ශරීරය චලනයන් සිද්ධ වෙනකොට රූප කලාප ිඳිබිදී බිඳිබිඳී යනවිදිය භාවනාවෙන් පේනු. මහ විශ්මිත අවබෝධයකටන්නේ වාඩි වෙනකොට රූප කලාප බිඳිමිදී යන විදිිය. කකුල උත්සනකොට රූප කලාප බිඳිබිදී යන විදිය. ඒ පාදේම බිමතියනකොට රූප කලාප බිඳිවිදී යන විදිිය. සරීර චලනයන් තුළ මේ රූපය බිඳිවිදී යන විදිිය පේට පටන්ගන්නවා. නිරම්තරයෙන් රූපය බිඳිවිදී යන විදිය ඒන මොහතක් මොහොතක් ගානී රූපය බිඳින විදිිය පේෙන් නිභාවනාව. ඒ පින්වත්න සන්තාන ගත අවබෝධයක් බුදුරජාන්ස කියාපු එක නෙමේ බුදුරජාන් වහන්සේගේ අවබෝධයන්නේ භාගතු වහස වදාලේ තවත්ස්වාමිනාහන්ස නමක් කියනවන න්හන්සිගේ අවබෝධය න කියන්නේ ඒ නෙමේ තමන්ගේ අවබෝධයක් වෙනවා. කොතේ තිබ්බට නෙමේ බනඇහුවට නෙමේ තමන්ගේ මවබෝධයක් වාඩි වෙලා කෑම පිගාන කාලා නැගිටින මම නෙමේ ඉන්නේ. ගඟට බැහැලා. ගඟින් හොඳට නාලා ගොඩ වෙනොට ඒ බැපු මම නෙමෙඉන්නේ. වැඩටගිහින් ගෙදර එනකොට නිරන්තරයෙන් බිදිවිිධීගිය රූපයක් තමයි මට තියෙන්නේ. උදේ වැඩට ගිය මනුස්්‍යයා ගෙදරෙන් නෑ. ඒ රූපේ වෙනස්සෙලා වෙනස්සලා නිරතුරුව වෙනස්සලා රපය නිරන්තරයෙන් වෙනස්සෙලා. නිරතුරුව වෙනස්සෙ වී වෙනස්වෙවී යන රූපයක් තියෙන්නේ. මේ හැම්ම චලනයක් තුළම හැම ඉරියවුවක් තුළම හෑම වෙෙලාවකම රූපය වෙනස් වෙන විදි පේන් පටන්ගන්නවා. රූපය නිරන්තරෙන්වි පරිනාමයට පත්වෙන විදි. නිරන්තරයෙන් රූපේ වෙනස් වෙන විදි තමන්ට පේන්ඩ පටන්ගන්නවා. ඇතුර ඒ නිරන්තරයෙන් වෙනස්වීම තමන් අත්දකින කොට ඒ අත්දැකීම තුල පින්වත් පුදුමාකාර විනිවිධයන ප්‍රඥාවකින් රූපය ඇත්තකතාව දෙැගන කවදාවත් ඒ අවබෝධය වෙනස් වන්නේ අන්න එතන දී තමයි සෝතාපන්නවෙන්න හෙනං එකක් මතක තියාගාන්ට මොකදද මොකදද මතක තියාගන්දුවන් සෝතාපන්න වෙනවා නං ෝවාන වෙන ශ්‍රාවකයෙක් නං භාවනාව අවශ්‍ය මයි භාවනාව තුළින් සන්තානගත අවබෝධයක් බවට පත්වෙන කොටයි ඒ අවබෝධය තුළ පත්තිච්ච ශ්‍රාවකයාට අවබෝධය ප්‍ර්‍යක්ෂ වෙන්නේ එතන අවබෝධය හැදෙන්න්නේ අවබෝධය සම්පූර්ණ වෙන්නේ. එනිසා අවබෝධය හදා ගැනීම කියන්නේ මහා විශ්මිත දෙයක් පින්වත්න. ඒ විශ්මිත අවබෝධය පැත්තිෙන් හිතාදාගන්න ශ්‍රාවක භාවයක් අපට අවශ්‍යයි. එතු මෙන්න මේ විදියට තමන් හදාගත්ත දහම් දැනුම පොතපතකින් ගොඩනගාගන මූලික පදනමේදී පින්වත්නී අවශ්‍යයි තමයි චින්තාමය ඥානයක්. ඒ ඇතිකර ගන්න අනුමාන ඥානයක්ඒ අුමානඥානය එක හගත් එකක්න අහගත්ත අනුමානඥානයක් අපි තුළ පවතින්නේ එතකට අනුමාන ඥානය කියන එක අනුමානඥානය ප්‍රත්්‍යක්ෂ ඥානයක් බවට පත්ව භාවනාවේ ප්‍ර්‍යක්ෂ ඥානයක් බවට පත්වවා තමන්ගේ හිතින් තමන්ගේම කය දකිනවා තමන්ගේ කය තමන්ට මනෝ සම්පස්සීම් පේන්ඩ පටන් ගන්නවා එතව මන්ගේ කය පේනකොට සාරයක් හොඳයි යහපත් වටිනවා කියල අල්ලන්ට කිසි දෙයක් නැති බව තමන්ට පේන්්ට පටන්ගන්නවා ඒ පේන්් පටන්ගත්ත තැනක තමයි එයාගේ දුක නිමාවෙන්නේ එයාගේ දුක හමාරවෙන්නේ එතනදී. එඇතුරේ දුක හමාර කරගන්න ශ්‍රාවක භාවයකට උදව්වන පටි පටිපාටයයි පැදිලිරේ අපිම රපේ ගැකිවේ පචස්කන්දේ රපේ තේරුම් කරන්න නම අවබෝධය හදාගන්න පාර ගැන යම්තක් දුරට පැහැදිලි කරන්නයි එතුොට මේ අවබෝධයට පාරහදාගන්න ශ්‍රාවකයෙක් වන්න මේ විදියට පියවර කීපයක් ඔස්සේ ගොඩනගා ගන්න අනුමාන ඥානය ප්‍රත්්‍යක්ෂඥානයක් බවට හරවා ගැනීම දක්වාම අපි දියුණු කරගන්න ලෝට එදියුණුව වෙනදාට වඩා අපට මේ කාලේ වටිනෝ බඳදු දුණුවක් ඇති ්‍රාවක ාවයක් තමයි වැඩිවැඩියෙන් වැඩි වැඩියෙන් ඕන කරලා තියෙන්න්නේ. එනිසා ඔබැහැම දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ දේශනා උපකාරවේ වාකිලපියඔබට ආශිර්වාද කරනවා. දේශනාවේ දායකත්වය ලලිතා සමරණයක මහත්මිය දයාන් ධර්මවර්ධන මහත්මා යසස් ධර්මවර්ධන මහත්මා කියෙේ පුතුන් දෙපල චතුරිතාරුකා කියන ලේලි චතුරිසාහ තාරුකා කියන ලේලි වරූ නිවාන් සහ සෙන්්ඥා කියන මුණුපුුරාහ මිනිබිරිය. එකතු වෙලා දේශනාව සිද්ධ කරන්නේ. ලලිතා සමරණයක මාතාව ප්‍රධාන හැමදිනාටම නිදුක් නිරෝගේයේසුව දිර්ගායිශ්ව සම්පත්තිය කායික මානසික යහපත මෙලෝ පරලෝබේ ලෝ කාර්ත සංසිද්ධ අපි ප්‍රාර්ථනා කරවා. ගෞතම බුද්ධ ාසනය තුළදීම වහව උතුම් චතුරාරි සත්‍යය අවබෝධ වේවා කිය අපි අධිෂ්ඨාන කරනවා. අරබුණ විදියට දෙදස් දහනමේ ජූණ මාසය පලවන දින පරලෝසපත් වෙච්ච විල්ප්‍රට් ධර්මවර්ධන මහත්මාට එක එතුමා වෙනුවෙන් හැත්තැ හත්වන ජන්මදිනය එතුමාගේ සිහිපත් කරමින්. ඉතාම සත්පුරුෂැහැඟීමෙන් විල්ප්‍රට් ධර්මවර්ධන මැතිතුමාට අනුමෝදනා හැටියටයි අදදේශනාව සිද්ධ කරන්නේ. විල්ප්‍රට් ධර්මවර්ධන මහත්මා ප්‍රධාන, මිය පරලෝගිය සියලු ඥාතීන්ට මේ යුතුම් කුසල් හේතුවේවා. දෙපාර්ශවේ මියග ඥාතීන්ගේ බවගාමී සසර සුවපත් පේවා. මේ පරලෝගය ඥාතීන්ගේ ආයිති භවය සසර ගමන සුකිත මුදිත කරගන්නට නියවුතුම් කුසල් හේතුවේවා. ලදිිතා සමරණයක මැතිනිය ප්‍රධාන දරුවන්. ලේලිවරු මොනපුරා සහමිඩිබිරි හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීට මේ කුසල් බලවත්වේවා බවගාමී සස්සර සුව පත්වේවා ජාතිජරා්‍යාදිි මරණ සෝක පරිදේව දුක් දොම්න්නස්වලින් මේ දහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම දේශනාමය කුසල් හේතුවාසනාවේවා කලපි දේශනාව අනුමෝදනාව සිද්ධ කරනවා. සුජීවත්ව සිටන සෝභා රත්නායක මෑණියන්ට නිරුප ලෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරලා තියෙනවා. තුම ප්‍රධාන ධමශ්‍රවනය කරපු ලක්වාසී ලොවාසි සියලු දෙනාට මේ උතුම් කුසල් හේතුවේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් පේවා ගෞතම බුද්ධ ශසනයේදිම වහා චතුරාර සත්‍යවබෝධ වේවා. එවගේම දේශකයන් වහසේ වෙච්චාපටත් ධර්මදේශනා කර දේකයන් වහන්සේලාටත් ගලිගම ඥානදීප ස්වාමිනාන්සේ ප්‍රධන හා සංගරත් නයටත් සීලස්වාරන පුුණණිබූමී වැඩ සිටන මහා සංගරත් නේයටත් තුම් ජීවිතාව බෝධය පිණිස මේ දේශනාම කුසල් හේතු වාසනාවේවා කිලප යදිෂ්ඨාන කරනවා. සේලු දෙවියන්ට අනුමෝදනාය එකතු කරනවා. සතරන්න රජරුවන් සක්ද දෙවිුන් ප්‍රධාන සියල දිවි රාජ මණ්ඩල ්‍රක්් රාජ මන්ඩල පිං ආවරජනය කරමින් මනසිකාරය කරමින් සතුටුවෙෙත්වා සියලු දෙවියූ මෙ බුදු සසුන රක්ෂා කරත්වා. ීචයේ පටන් භාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙන නො පෙනෙන සේලු දෙනාට මේ පින් බලවත්වේවා. අමා නිවන් පිණසම දේශනාමේ කුසල් හේතුවේවා කියින් අධිෂ්ඨානින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන්සරණ. සධර්ම දේශනවශ්‍රවලය ක්‍රවස දැවතනි සිල් දෙනාටම ධර්මාබෝධයමල පේවවා ධර්මයෙන් සැන සිත්වවායි ට ්‍රාත්තනා කරනවා. ද මේ වටිනා ධර්මදේශනාව බෝවිත ගනීම සඳහ පෙන් බර දායකත්යගෙන කටිද කරාව. ලනිිත සමරනායක සහ දයන් ධර්මවර්ධන යසස් ධර්මවර්ධනයන පොතුන් දෙපළත් චතුරි තාරුකායන නෙලිවරුන් සහ නෙවන් සහ සෙන්ඥායන මොනබරු මනිබිලියන්ට්‍රදහන පින්වන්ත පිරිිසට අපේ ධර්මමාබෝධය ධර්මයෙන් සැනෙත්තුවා අයි ප්‍රාත්ථනා කරනවා. සැවතුන අද මේ සදධර්ම දේශනාාව ලනි ධර්මමාබෝධයකින් යුතුවර්තවත ලෙස ප සිරදෙනාව වෙනවෙන්ම සිදු කරාව. අපගේ පෙන්වන්ත ස්වාම් දැන් වහන්සේ අන්ස්රයින් සේ පත් කරන්නට කොළම දාය මාලිගවත්ත සුදර්ම හරාම වස, ත්‍රපිටක ධර්මවේද ගෞරව ශාස්ත්‍රවේදීාව පිවත් පූචපාද හසලක සිරවිමල පවන්ත ස්වාම් දැන් වහන්සේට මරෝගී සම්පත්තියම ලැබේ බයි කියලා සාදු සිත් පෙර දරෙන දොහොත් මුදනේ තබාගෙන සාදුන අ යතුව ප්‍රාත්ථනා කරමෝ. සාධසාධසාතුූ අද මේටි ධර්මදේශනාව, ස්වනය කරාව සිරෝ දෙෙනටත් ධර්මහවෝතයම ලැබේවායි ප්‍රාථනායි කරමින් තවත් මේ වෙනම වටිනාසත් ධර්ම දේශනාවත්තුලෙන් ඔබ හමුවයේ මේ බලාපනොත් ඇතිව මේ මොහොතේ අප සබගන්නම්. සිරු දෙනාටම සම්මා සම්බුදු සරණයේ.